සමගින් දැන් ඉස්සුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස්. ඔවුන් මෙලෙස දහවල් බලශක්ති අමාත්‍යංශයට පැමිණියේ කරුණු 18කින් යුත් චෝදනා පත්‍රයක් භාරතීමටයි. එහෙත් විෂභාර අමාත්‍යවරයා හමු වීමට ඔවුන්ට අවස්ථාව හිමි වූයේ නැහැ. ඇමතිවරයාටයි අමාත්‍යංශ ලේකම්වරයාට එතකොට සභාපතිතුමා සාමාන්‍ය අධිකාරීතුමා විදුලි ඉංජිනේරු ඉතපු ඉංජිනේරු සුසන්ත පෙරේරට විරුද්ධව අපි දීලා තියෙන්නේ කරුණු 18කින් යුත් චෝදනා පත්‍රය. ඒක බාර දෙන්න තමයි ආවේ. ඇමතිතුමා සාකච්ඡාවට අකමැති කමක්ද නැත්නම් එයා බයක් ගන්න දන්නේ නැහැ. ඔබතුමාට අහන්න බෑ. මට මේක ලියුම් බාර දෙන්න කොහොම අනවශ්‍ය ප්‍රශ්න. නිලධාරීන් 8 දෙනෙකුට කරුණු 18කින් යුත් චෝදනා පත්‍රයක් ලියුම් කරන්න ආවේ. අද වෙනකොට ගල්ලංගුරු ගැනීම හිතාමතාම ප්‍රමාද කිරීම තුළ ලබන 2023 අවුරුද්ද ජනවාරි වෙනකොට විදුලිය පැය දෙකමාර නෙමෙයි පැය හතරක් පහක් කපන්න තමයි මේ සූදානම් වෙන්නේ. යටි අරමුණ තමයි මේවා පෞද්ගලිකකරණය කළා තමන්ට කොමිස් කුට්ටි ලබා ගැනීම. මේ වගේ ජාතික සම්පතක් විකුණන්න යන මෙවැනි අමාත්‍යරු කැබිනට් මණ්ඩලය නෙමෙයි පාර්ලිමේන්තුවත් ගැලපෙන්නේ නැහැ. අපි කියන්නේ මේ ගල්ලංගුරු ප්‍රශ්නෙටත් මේ සෑම දෙයකටම බලාගාර ඉදි නොකිරීම සහ මේ සෑම කටයුත්තක්ම හිතාමතා පැහැර හැරලා තියෙනවා. එනිසා ඒ හිතාමතා පැහැර හැරීමට ජනතාව වන්දි ගෙවන්න සූදානම් නැහැ. එනිසා මේ සති දෙකෙන් ගල්ලංගුරු ගේන්න පුළුවන් සමාගම් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට ණය පහසුකම් දීලා තියෙනවා මාස දෙකක්. ඒ වගේම තමයි නැවෙන්නව මුදල් ගෙවන්නත් කටයුතු කරලා තියෙනවා. එතකොට විදුලි හිඟයක් එන්නේ නැහැ. මේ අය සැලසුම් කරන්නේ නැප්ත භාවිතේ නවුරුදේ නැති කරන්න. නැප්ත නැති කරන්න. කැලණිතිස්ස බලාගාරයේ හිතාමතා කඩලා තියෙනවා. මේක වහන්ඳ අද පිරිපහදු මැදස්ථානයේ නැප්ත ලබා ගන්න නැතුව කටයුතු කරනවා. මේ කුමන්ත්‍රණ අපි CID එකට බාර දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. පොලිස්පතිතුමාට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා අපි.